ිකරුණු කහිපයක් පාදකරගෙන තමයි මෙ මා අධදිසාකච්ඡාව පවත්වන් අපිකල්පා කළේ. ඔබ දන්නවා මේ රටේ ආර්ථික අද ඇතිවීතිබෙන අර්බුදය කොතරන් පදින් සාමාන්‍ය ජනතාවගේ දිනදා ජීවිතයට බලපාන මට්ටමකට ඇවිල්ලද කියලා මේ අර්බුදේ ප්‍රධාන වගෞත්තරකරුවවා තමයි එක වගඋත්තරකරුවෙක් ප්‍රධාන වගඋත්තරකරුවන් කීපදෙන අතර ඉන්න එක ප්‍රධාන වගඋත්තරුවෙක් මහාබැංකු අධිපතිතුමාක්. අද රුපියල මේ වෙනකොට ඩොේ සසාපේක්ෂ රුපියලේ එකසි හතලිස් නමයයි ස්පාක මට්ටමට සත තිස්පාග මට්ටකට පල්ලෙහට වැටලතියෙනවා ඉතිහාසේ පලවෙනි වතාවට ඒ තරම් දුරට රුපියල බංකොත්තු චවස්ථාවක් ලංකාවේ ගත වූ ඉතිහාසේ කවර කවමදාකවත් දකින ලැබෙනෙනු නෑ. ඒ වගේ මහාබැංකුේ සංචිත ඇමෙරිකන් ඩොර් බිලියන පහට වඩා අඩු මට්ටමකට අද ඇද වැටල තිබෙනවා. ඒ මගින් පේනවා. ටේ ආර්ථක ප්‍රධානතම තිර්රනාාත්මක මර්මස්ථානයක්වෙච්ච මහබැංකුව අද දවසින් දවස තමන්ගේ භූමිකාව අතහැරමින් සිටින රුපියල ශක්තිමත් කර ගැනීම වගකීම ඉටු කරන්න බැරි. ඒවගේම විදේශවත්කම් සංජිතය ආරක්ෂා කරගන්න බැරි වැඩිදියුණු කරගන්න බැරි ආර්ථික මෙය අහෙනියකට මේට ඇදගෙන යන බංකුලොත් භාවය කර ඇගෙන යන ප්‍රධානතම ආර්ථික මර්මස්ථානය අද මහබැංකූ අධිපති අර්යුන මහින්ද්‍රන්ගේ. ු විහරණය සඳහා යොදවුණු බන්න තිප්පො ලබවට පත්ටලා තියෙනවා. මේ මහබැංකු අධපතිවරයා දෙදස් පහළුවේ පෙබරවාරි මාසේ ඉඳලා දෙද පහළොවේ දෙසැම්බර් මාස වෙන අතරතුළ කාලය ඇතුළත මේ මමගාව තියෙනවා මහබැංකු අධපතිවරයා මහ ැංකවෙන් දීතිබෙන ක්‍රඩ් ඩ් එක සම්පූර්ණ වාර්තාාව, ඒ ක්‍රඩි්කාඩ පත බියධම් වි චාකාය මේක සම්පූර්ණ වශය සහන් වෙන්නේ. මේ මම මේ කිපු කාලය තුළ පෙබරවාරරි සහ දෙසැම්බර් කියන කාලය ඇතුළත එකන අවුද්කට අඩුයි ඒ අවුද්ධකට අඩු කාලය ඇතුළත මහබැංකු අධිපතිවරයා තමන්ගේ පෞද්ගලික වියදම් වෙනුවෙන් පමණක් මේ ක්‍රඩිට් කාඩ් පත් උපයෝගී කොටගන්න. තමන්ගේ පෞද්ගලික වියදම් වෙනුවෙන් පමණක් රුපියල් මලියන දාහතරයි දසම පහක් ලක්ෂ එකසිහලස් පහක් වියද වා හ ැංක ල්. ್ න්ගේ ෞද ලි ර මණක් ද . න පල් ියන හර ද ම පහ ප ಲක් සි ತ පහක් ැ. රුපියල්ලියන දා හතරයි දසම පහය තුළේ. හෝටල් බිල් විතරක් තියෙනවා. රුපියල්මලියන හතරයි දසම හතක. කෑමට විරක් ගිල තියෙනවා රුපියල්මලියන තුනයි දසමහයක්. මේ ගතවෙච්ච මාසෙ කොල හක කාලයෙන් එක ෙදල බැලුවොත් දිනිනගරනාවෙන් බෙදල බැලුවොත් දනවශයෙන් එක දවසට රුපියල් දහදාහක කාලා තියෙනවා. මදන්න මොනවාද කෑවි කියලා. දලවශයෙන් එක දමසකට රුපියල් දහදා කාලා. මහ ද්‍ර මහත් ක දවසක මහැක සල්ලිවලින් ෑැම තර කාල තියෙන එක දවසකට රුපියල් දදාහක වැඩි මුදලලා. විනෝදාශවාදය සඳහා. තමන් අන්සර දන්න විනෝදශවාදයකුවම කෑමබීම ඇඳීම යනාදය නෙවෙයි යාමයේම නෙවෙයි අදාළ වෙන්නේ ඉට අතිරේග විනෝදශවාදය සඳහ කරන කටයුතු. මේ ඔහු ඒ මාසේ කොළහක කාලය තුළ කරපු වියදම ඒ ෑනෙ රප ිිය හ ර පහ මුද ල. විනෝදා ස්වාදයයට පමණක් ගිලතින मिलලියන එකයිදසමහතක්. ලක්ෂ විශසක සන්න මුදලක්. එතුකොට බලන් ඒකාර දවස්ගානයෙන් බෙදුවොත්, දවසට රුපියල් පඳාහක් වගේ මුදලක් විනෝදා ස්වාදය සඳහ පමණ මහැංකව අධිපතිවරයා මහැංකවේ සල්ලිවිීද ක තියෙනවා. කන්න දවස රුපියල් දදාහට වැඩි, විනෝදාස්වාදය සඳහා ඒ කියන්නේ කෑමට අතිරේකෝ කරන දේවල්, විනෝදාස්වාදය සඳහා රපියල් දවසට පන්දාකට වැඩි ඒ ඊට අතරවා. දවසර පන්ඳහයි කියන්න ඒ මාසේ කොළ හට මලියන එකයි දසම හතයි. ලක්ෂ විිස්තකට ආසන්නයි. ඊළකට අභ්‍යන්තර ගමන් රට ඇතුලළ ගමන් මේ මාස කොලහට රුපියල් කොතට විීදන්ගලති නොද. රුපියල් ලක්ෂ හයා මාරයි. නිික හිතන මාස කො හට රට ඇතු ගම ට හැක ඉද නැතතිතුට අපිදන්න විදියටට මේ ස කොලහන් ඩි ල දේ ක ර. රට ඇතුළෙ හිටිය ඉතාම කෙටිකාලයි යා ප ින්. ඒ කාේ ෙලිකොප්ටර් බාලට බිලට හෙලිොප්ටර කියල කතාාකරපු කට උල් කරෙන තාාකරපු එක හදෙක් අද කටාරින්නේනේ මහාබැංකු අධීපති පමණක්, මේ මාස කො ට ඇතු ්‍යන්තර ගමන්ට ක් රපියයා ක්ෂ හයා මාරක් වීදන් කලති නොත් හෙලිකොප්ටර් රගේ වීදමින් සල්ලි ගිබලා ඔහුගේ සවාර්රියන්න පාවිිච්චි කලතිීර. ඒමගේ එම තමුුණාන්සල දන්නවා මහ විදේශගත වෙලා හිටපු වෙෙලාවක රුපියයා ලක්ෂ විසියක්. ඔහගේ ඇඳුම්න් සඳහා. ගේගවමහැකුව ලක්ෂ විසියක. ඇඳුමම් සහපමනක් මන්දන්න ඇුම රත්තර ින් හඳි ගද කියලා. ආරංචිවිදියට ඇඳුමට නෙවෙයි මේ ගාන ගෙලතින්නේ. ඇඳුේ බිලාවට වෙන වෙනනට උත්ත කටර දම තමයි ඇඳුම ිලහටියට දාලතින්න. ඒක දන්නවා මහබැංකව ඉන්න ගොඩක් නිලධාරින්. එඇතුමාගේ කාරල ඇතුලට ගයොත්තේඒ ක්ෂ විේක විද වනේ කාවන ද කිය හගැනීම ච පහස්තාවයක්ද ත ම ද . දුම් ලට විතර කුපිය ලක්ෂ සියකයි. ඒ විත රක්නෙවේ දැම් බලන්න නතකොට දැ මේ මහබැංකු අධිපතිවරයා දෙදශස් පහලම් පෙරවාරිදන් දෙසම්බර් වෙනනකොට. රටේ සල්ලි මියන හතරයි දසම පහක් පු්චලන තන්ගේ සුක විහරණය වෙනුවෙන් යොදවලන. එහෙම රටක් කොහොම දෙ ආර්ථිකය දුණනවෙන්නේ. පරාජ පක් ්ුව හොරක් කෑ හොර ෑව කියලා දටයි දවල්ටයි රැටයි ජපකර කර. මේ 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 මොන අදකන්නේ. මේ මහදවල් ඉතිහාස කවදදාකත් මහ ැංකු අධිපතිවරයක් නොකාපුුකෑ මක් මේකන්නේ. එතකොට මහු ජූනිමාසේ නැවත ජනිමාස තස්වනිද වෙනකොට මහුගේ ඒ දදුරකාලය අවසන් වෙනවා ඉට පස නැවත මහුව නැවත පත් කරවද නැත්ත කියන තරණෙ යාන් ුවඩ දන්නෙනවා. මහ බැංකු අධිපතිවරාව පත් කරන්නේ කෞුද වටේ ජනාධිපති ඉතිහාස පලවෙනි වවැටනේ. හම දාම මහබැංකුවත් සහ කියන අයතනය තිබුණේ මුදල්ල මත්‍යන්සියටට. ඉතිහාස පළවෙනි වතාාවරණේ අගමතිගේ යකතට මහබැංකෝදාගත්ය. ඇයි මේදාාගත්තේ මොක්ද හේතුව. තමන්ගේ හිතමිතුරා තමන්ගේ මිත්‍රයා ඒපුටුවේ වාඩි කරලා ඔහුට සැපවිදින්නයි අනෙක් පත්තයෙන් බැදුම් කරවලින් තම ඒ බෑනගේ සමාගමට අතිරේක වාසි ලබාද දෙන්නයි ඒමගින් අවශ්‍ය කරන මුදල් පයගන්නයි ම මේයික කළේ. ද අපි. මදල දැ මහබැංකුව මමබට පෙන්වන්න නම් මර්තුමාසේ මබැංකුව බැදුුන් කර නිකුත් කරා ර්තුස මහබැංු බැදුුන් කර. ඒදී යම්ොලි පොල යෝදනනා කර ගොල මුදල් ඉල්ල රපියාල් බිියන හැත තක් දක්වා අවශ යි ක මහ ැකුවට නෑ ලදී ගන්න බැදුු කර හට එකල රපියල් බිලියන හැත්ත හතක් ගත්්ත. ඒ ගනිති බිලියන විසි හයක්ම ගත්ත කාගෙ. බෑනක සමාගමින් ප සමාගමින්. එතකොට සියට තිස්සතර බෑ ස නික හිතන්න බිලියන හැත්තහතත් ගන්න ඕන නය දඳු කර හැටියට බෑනක සමගම න F එක න ලංකාවවෙති ලු රමද . ක ඔන්න ිියන හැත් හත මනක් දෙද හැකි. හැබයි ොකද වෙන්නේ IPෆිින් ගන්නනේ පොලිය වැඩි කරලා බිලියන විසි හයක්ම ගන්න බෑනක සමාගමින්. ඒ කියන මොුවෝ නය ගැනීමෙන් සියයට ති සතරක් කවදාකත් ඉතිහාසේ පහුගිය කාලේ අටවැනිගට පෙරකාන. සියට තිස්සරක් වගේ ඉහල ප්‍රමාණයක් ඔය පපචච සමාගමට කවද්දාකත් මහ බැංකුවෙන් දන්න බැරිවල තියර. දැම්මකොද වෙන්නන්නේ දැ ඉදා ඒකෙමල් එ බිලියන හැත්තාගේම E එකට දුන්නන්නේ බිලියන දෙ මරයි Fක ොචර සල්ි ති බත් අනි රජය අරමුතුල. එකකට බිලියන දෙක මරයි බෑනගේ සමගමෙන් ගත්තා ිලියන විසිහය කනය ප්‍රමාණති සිී ති සතරක්. එතකොට බලන්න මේ මුදල් ජාවාරකක සාමානයෙන් කෙනෙකුට තේරෙන් ඇති වර්ම සාමානයමි හටක මන්නා මේකට කියන්නේ ටයිකෝ් හොරකම් කියලා. එතුවට මේ ටයිකෝට් කාරගේ හොකමක තමයි ඉ ඉදිීලතින්න ඒක පත්තගේ මහබැන්කේ සල්ලිටික මහබැන්ක අධිපතිවරයා සැප ිලිනවා මාස කොළහකට රපියල් ලන්න ද හර දස පහක්. යදගරන මගේ පපුදගලි ගුණාවන්නුව. අනෙක් අතින් මහබැංකුේ බැඳුම් කර ගණුදනුව බෑනගේ සමාගමට ඉල්ලම පාදන ප්‍රධානතම තිප්පොල බවට පත්රගන තියෙනවා. මෙහෙම මහබැංකු අධිපතිවරේ. තවදුරටත් මේ දූරේ තියාගත යුතුද. අපි දක්කා ජ මෛතතිපාල සිරිසේන මැතිතුමක්, අවස්ථා කීහිපයකදිමකිව්වා මේ පුදගලයාේ තනතුරට නුසුදුසු බවයි මගේ හැගේීම ම ගමති වර ත් ෝන කලලා. මේ දගල ඉබත් කරන්න කියලා නොකයා කියව ංකි වටාගමැතුවා එකට එක ගුණේ නෑ කියලා. අග ජ රටේ ජනාතිපතිවරයාගේ පත්කිරමක් මේක. එතො රට ජනාතිපතිවර පිගන්නවා මොහ නුදුසුයි කියල එක ප්‍රසිද්ධිය කියලා තියවා හැයි නුදුසු පුදගලයා තමත් ඉන්නවා. ඉඳගන මේ හඩට කරනවා. රටේ ජාතිපත්වවා ගන දන්නන්නේ නේ කරුණ කල පත්තර දාන්න මේක මේ දට මතකරතු ද. එතකොට මොකද වෙන්න ජනිවාස තියන වනකොට ඔහුගේ කාේ ඉවරයි. දැ යයිමත් අපිහනුව රටේ නනාධීපතිතුමාගෙන් මේ පුද්ගලව නැවත පත් කරන වද මේ විට බහ ැංකවේ ධනය තමන්ගේ සුකීරණය වෙනුවෙන් යොදාගන් බෑනගේ සමාගමට අතිවිශාල ලාබභහලන්න උල්පතක් බට මහ බැංකු බැදුම් කර ක්‍රියාමේ පත් කකට දීතිබෙන මේ වගේ නබැංකු අධිපති බරයකුට ජනි වාස තිහෙෙන් පස්ස සේ ාකාලය අවසන් නාාම නැත හ ප ැද ම ත ප නාද පති ග ියා රුණවා කල්ල උත්තර දෙන්න මේකතමයි මත්‍රපාල සිරිසේන ජනාධීපතිතුවා මේරටේ ඇත්ටම ජනාධීපතිත නැද්ද කියලා උරගා බැලන ප්‍රධානතම අවස්ථාව. අදමතිවර අටවන මහුව නැවතගේ. ජනීපතිවර ප්‍රසිද්ධිය කියපු දේවල් ඇත්තටම කියීපු දේවල් නම් දං ජනතිපතු උදේකේ කියන ශරල් ක්තිල කියලා ටමතකයි පල හැක බැදුුකර වචා චවල ර ලක්ත්ත සිද්දක පර මේක පෙද දැවන්ත හොරකමක් කියලා. පදේ කියය නිකන් කිය නෑන තමන්ගේ ජනාතිපත්තුමාගේ හන්නතු. තොට මේ අය ඔක්කොම මේක පිළියරන්නම් අපි යහනවා කරුණා කලන්න මොහෝ නැවත පත් කරන්නපා. මොහෝ නැවත පත් කරනවය කියන්නේ රටේ ආර්ථිකය බිල්ලට දෙන මේ පුද්ගලයන්ට තවතුරටත් අවස්ථාව සලසනය කියනක. ඒවිතරන්නේ ේදැ ලන්න මහබැකුවෙන් පහුගිය කාලේ ඔබදන් ලංක පපුත්‍ර බැංකව සහපතිවරය ලසන් ගුණවාදන කියලා ග්‍රමත්‍ය වික්‍රමසිහගේ කුලපා මත්‍රේ තාම ක ළ මි්‍රයේ. ංකාපත්‍ර ැකවේ ස ාපති ලසන් ගුණ ර්දන මහැක්ුව ද ැනන් දිලතින සසාමාන්‍යෙන් බැංකුල සහාපතිදිලා කෙනෙකුට වීම සහහා මුලික සුදුසකම් ප්‍රමාණයක් තියෙනවා නීතිය අන ක ූ බැංකු පනතනුව මහබැංකුවට අයිති ඒ ස ාපතිවර යි තනතුරට සුදුසුද නැද්ද කියලේ නිර්ණායකනු සොයාබල වාර්තාවක් නිර්දශසිදිරිපත් කරන්න. Aඒ නිර්දේශය යවල තියවා පනතකනුව මහ ැක්කුව ලංක පුත්‍ර බැංකුවේ සහපති තනතුර තාගැනීමට සුස නැහැ කියලා. ද ාති පක්ෂක ර මාජගේ. තකට නීතියටට අනුව තනතුර දරන්න බෑ මබැංකේ මබැංකුවය එක දැන්වුවම ඒ හට සුදුසුකාම්නයනු සුදුසු කියල දැන්ුවම නීතියට අනුව බැංකු පනතට අනුව ඔහුටේ තනතුර දරඩ බෑ. නමුත් ඔහු ඒවත් කර නෙනෑ. ඔහු තවදුරටත් ඒ බැංකු පනත උල්න්ග නය කරමින් හු තවදුරටත් තනතුර න්නවා. එො මේක බොහම පහැදිල පේනවා ම. හටේ ආර්තිිකය අද දවසින් දවසට ටන දැම් බලන්න එක ඇමති කියන කෘෂිකර මත්්‍යන් ගන්නේ කෝටි බරගානකස කෝටි ගානකෝටි සියකට ආසන්න මුදලක් අවුරදු පහකට ගෙවල දන වරග රත් රනනි කර ගොඩ න ගල්ලක් වෙ ැති ක් ග දැක නැවත්ව කියල රට පචා යට එක නවතිලන ඒ මුදල් ගේවපු ප්‍රමාණය නවතර ගෙනැත් නෑ. දැ ජැම්බලන්නේ සරත් පොන්සේ කැමත්තුවා. එතු මට කර රාරය නෑ යින්ද රාජක්ෂ ජාතිපත්තු ට බනිින්න අගමතුමා න්න පාලිමේතු ඇවිත් බනින්න ක කියල ොේ බලාගෙන බිනක ඇැරන්න හන්සේක මහත්්‍යය වෙන අමාත්‍ය රාජකාරයක් නෑනේ තුමාගේ ඇති දර යටතේ යතවත් ගැසට කරලනෑ. එතුමට දන්න අර වැඩේ කරන්න. එතකොට ඒ ෆොන්සේක මහත්තයක් දැන් අමාත්‍යන්සය සඳහා ගන්නවා පුුද්ගලක පුද්ගලයගේ ගොඩ නැකිල්ලා. ක්ුන්ඩ මල් කියලති නව ්‍යාරි කාහිතනයක්ගේ බොක්කුඩ මාල් ගොඩන කිල්ලගන්න නාවල පත්තේ. දැනටම අත්ිකාරය මුදල හැටියට මලියන තුන්සය දයක් ගෝද. මිලියන තුන්සය දහයක්. ලක්ෂ තුන්දා සෙකසිය. දැනටමගේ වෙලා. එතකො මේ ඒ අත්ිකාරනතා කොච්චරකයිදගේ ලබ දන්නන්නේ නෑ. සරත්තුන්ේ මහත්තය යටතේ ගැසට කරු එක ආයතයක් කත්නෑ. කරන්න රාජකාරයම් මන්දන්න හෙම ගැසට කලා පවරලත් නෑ. පැරුවත් කරන්න කවුරුත් ඇත්තෙත් නෑ. බොරුවට නමක් දාලාල දීලති නවා ඇත කොට දැන් එහෙ මේ දැන් රෘෂිකරය ඇමතිට එෙ කෝටිාන ගඩනගකිල්ල. සරත්වන්සේ ෑමතිරට නමට විතරක්වය න මත්‍යන්සට තවත් කෝටිකාානක වීදන් කරල ගොඩනගල්ල. රටේ මහදනයට කියනවා කැප කරන්න කැප කරන්න. මෙහෙ කෝටිගානක වාහනගන්න ආගමතිට මෙහ ඇමතතිවරන්ට වැඩක් රුන්ට. ගඩ ලි ගන්නවා ක ගොඩ ගලි ගන්නවා. හ හතැන් ධිපතිවර රටේ ප්‍රධානත ර්ථි මස්ථාන දග රටේ දනය තමන්ග සු රන ෙන යොද ගන්නවා. බදුන් කර ක්‍රාදාමේ බෑනගේ දන උපයන මත බවට පක් ර ද ර තියනවා. ෑන ප ොට ෙක් . එතකොට මොකදේ වෙන්නේ. මේික පැහදිල පේනවා. අහගිය රජියයට දෘෂ්ට චෝදනා කර කරමගොළු කරන්නේ. ඒ කාල නෙවේ මේරට කොයිකාලෙකවත් දකින්න නොලැබුණු ආකාරය තක්කඩිකං හොරකක් අද එල්ලිපිට සිදුකරගෙන යවා. මේවා කතා කරනගොට අපිට FFCයිඩකට උසාවිවලට නඩුවලට තවතාව යන්ද වෙනවා මේ තමයි ගොල ගික්‍රමින්. ඊට අතරේක මංගබට කියන්න කැමති දැම මහා බැංකු බැඳදු කකරවලින් වෙච්ච ගනතිදිනේ පොඩි භර්ථාව මග්‍යාතය තියෙනවා මේ අනුව. ොලි නපාති සාමාන ලි හල ගිල තිර මේ කාලය ඇතුළද සයටට හයකින් හහිල ගිල තිර. ෝම ට තු න ා භැක බැදුු කරල පොල න් පාතහෙම ටිකාලකින් මිත්‍ර වි ලාාගක හි. ඒයන්නේ මාස තුනේ අයගත්තමයගොල්ලෝ එමන්මිකැන දස් දාහතර පහළු අතර කාලදී. මස තුනේ නය වට වැඩිවීම එක මස පහලෝකට වැ වැඩවීම සට පනස තර ද දෙකයි පොලේ. මාස හයේලෝන් මස හයකින්ගබලන අය. ඒ දෙදස් ාතර දොලාහි තිස්සක ඉදම් දෙදස් පහලුවේ ොලාහි තිස්සක දක්වා සසන්ධනනාත්මක බැලුවම. මේ ඒ මාස හයනය වනට පොළිය අනුපාතයේ වැඩිවීම සියට හැටහතරයි දසම තුනයි. මස දොළ හැනයි මං අර කලින්කිීපු කාලටම පොලිියනුපාතියේ හළයාම සියයට හැටහතයි දසම දෙකයි. අවෞුදු පහේනාය. ියන පාති හෙයාම මහර කියපු කාලෙටම සිියයට හැත්තුද සම බිදයි. අවරදු අටේ බැඳුම් කරනය මමරකිපු කාලට පොලියනුපති හෙයාමසිට හැට ද සම දෙකයි. මේ විදිට ගත්තොත් අවුදු දාහය පහල වි්්‍යේ තිය ඒෝකෝගේම සියට හැට දෙකයිද සමදකයි හටේකයිද සමටයි පනහයිද සමහයයි හලි දෙකද සමහතරයි. තොට මේ බලන් මෙහෙම අදි පොලියනු පත හෙයාම මහැමක ති පස මේ වගේ කාලයක්ක තුර බලාන මේ තමයි බෑනට අතිරෙක උපය ලබල දෙන. ්‍රමේ මේකතමයි ඉංග්‍රීසියෙන් කරන හොරකං කලක. මේ මේ තක්කඩිකන් කරන ගම අපි හන අරටේ ජනාධිපතිවරයාගෙන් ඔබ නැවතමහ පත් කරනවද. ඔබ රටේ ජනාධිපති නම් ඔප්පු කරල පෙන්න්න මේ වගේ නිෙනෙක් නැවත ඔය තනතුරට පත් නොක හළුුවන්ගේ ඔප්පු කරල පෙන්න්නගේ නබියෝග පි රටේ ජනාධිපතිවරයායටට වෙලාවෙෙල්ල කරන. ඔබ කවුරුදන්නවා මහචාර්ය ලාජයකොඩි අවස ධ ධ ර ස තිෙන. ද ෞඛ්‍ය මාත්‍යන්ස කියන්නේ රජේ වෛදනිල්ලදාන්ගේ සංගමයට අනුව ඒ පවුල් පාලනයක් ඇතිවෙන තැනක්. මන්දක්කා ඇමතිවරයාගේ පුතරාත්නය ඉතාම අසෝභනාකාරෙන්. නිවටයින් ගෙවලයින් කාමාතුරයෙන් කියමින් මේරටේ වෛද්‍යවරුන්ට මන්දන්න තාත වයිද්‍යවරෙක් නිසායි තුට එම හිතුවද කියල මදන්නන පුතාට අදස් පාලුනේ හිඳද කියලා. කෝමරි වෛද්‍යවරුන්ට නෙවේ සාමාන්‍යෙන් කම්කරුවපුට කතා අරෝපනය නොකරන විී. නිවටයෝ ගවලයෝ කා මාතුරයෝ කියවමි මඳන්න පිස්සු හැදිච්ච කෙනෙක් වගේ. ඉත්තාම නින්දිද භාෂාවෙන් වෛද්‍යවරන්ට ගර්ජන කර. හැබේ අවසායමද වනේ තාත් හෙන්ත තර්දනය කර පුතතාම මෙහෙ තර්ජනයකර අන්තිමට සිද්ධ වුණ රජය වෛදන ධාරගේ සංගමයේ ඉල්ලීමට යටත්වෙලා ඒ කලින් කර මාරුකකිරීමම් නැවත්ත සාකච්චා කර රජේෛදන ාරගේ සගමේ අදහස් අනුව නැවතේ මාරුවීමම් ජලි සකස් කරන්න. ති බොරුවට තාත්තයි පුතයි වද්‍යවරුන්ට. අතරවටට විවේචනය කරාට අවලාද ගැහුවට කාමාතුරයෝ නිවටයෝ ගෙවලොයි කියලා. මෙරටේ වෛද්‍ය සංහතියටම අපහස කරාට අන්තිමට සිද වන රජය වදනිර්ධාරන්ගේ සංගම, ෘතිය සමික්‍රිය මාග ස්ර ධනගාන්න රජ වද නිල්ධාරග සංගම ඔපපු කොල්ල පෙෙන්වා ඔය බොරුවට දඟලන ගරධනා කරන ආ්ඩුව ඕන ඇමතික් ඕන මේ ආණ්ඩුවම වුණත්. දනගස්වන්න පුළුවන් සමගිව එකවන්ව නැගී සිටිෙන් පමණයි කියන පනිවිටියය. ජ ेंगे සංங்கය ஒප්ப்புகர்ල ෙන් වා அ ගෙන உන්ට, அ අපේ මවස්ථාවபி ගෞරவே உද කවා.